Sri Lakdiva, Vasanavanta, Swadina, Suparishuddha Punyabhumiyaki, Pin Ketaki, Ehi, Madhyama Palata Salakene, Mudun Malkada Lesaya, E. Sri Dantadatun Mahanse, Senkadagala, Vada Sitana Bevini. Madhyama Palate, Mahanura Districte, Galagedara Mativarana Kottasaye, Thumpane Pradeshalekam Kottasaya, Vasanabara, Punyavanta Bhumi Pradeshayaki. වර්ග කිලෝමීටර 52.2ක මෙබිම අඩි 1450ක් පමණ මුහුදු මට්ටමින් ඉහළ පිහිටියේය. උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද නැගෙනහිරින් පූජා පිටිය සහ හාරිස්පත්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකද බටහිරින් 40ක්ද සහ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයද දකුණින් යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයද මුර සෙබළුන්සේ අරක්ගෙන ඇත්තාහ. තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට පිවිසිය හැකි ප්‍රධාන පිවිසුම් මාර්ග තුනකි. මහනුවර සිට කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 22ක් පමණ ගෙවා පැමිණි විට තුම්පනේ කොට්ටාසයට ඔබට පිවිසිය හැකි අතර කුරුණෑගල සිට මහනුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 21ක් පමණ පැමිණි විටද තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට පිවිසිය හැකිය. තුම්පනේ කොට්ටාසයට පිවිසිය හැකි තෙවන පිවිසුම් මාර්ගයේ ලෙසින් රඹුක්කන සිට 40ද හරහා මාර්ගය නම් කළ හැකිය. මෙම රාජකීය පිම්බිම පුරාණ පණ්ඩුකාභය රජ සමය දක්වා දිවේ. වළගම්බා රජු යුදයෙන් පැරද පලාවිත් සැඟවී සිටි මේ ප්‍රදේශය රජුට රැකවරණය දුන් පියසකි. රජු සැඟවී සිටි කල්ලෙන් අද පුරාණ රජමහා විහාර ලෙසින් විද්‍යමාන වේ. එවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථාන කිහිපයක් පිහිටීමෙන් මේ ප්‍රදේශය තවත් වැදගත් පෙදෙසක් ලෙස හැඟේ. එබඳු ජීවමාන සාධක ලෙස මිනිගමුව පුරාණ විහාරය, බැබලාගමුව රජමහා විහාරය, ගුණදාහ රජමහා විහාරය ගිනිය හැකිය. මේවායේ චිත්‍ර, බුද්ධ ප්‍රතිමා ආදිය මහනුවර යුගයේ සිතුවම් කලාවට හොඳම නිදසුන්ය. කීර්තිදර සංඝරජ සරණංකර මහා ස්වාමීන් වහන්සේ සහ සිංහල නර්තන කලාවේ ගැමි මුහුණුවර හඳුනාගත් WD මකුලලුව, චිරප්‍රසිද්ධ ගත්කතුවර, මාධ්‍යවේදී දේශපාලඥ TD ඉලංගරත්න වැනි විද්වතුන් දැය පවතින තුරා කිසිදා අමතක නොවේ. එමෙන්ම තුම්පනේ පුරාණ කලාකරුවන්ගෙන්ද අනූන වූ පෙදෙසක් විය. රංගම යද්දෙස්සා ගෙදර රංගම, රංගම යද්දෙස්සාගේ ඥානදාස රංගම, DP ප්‍රේමදාස යන පාරම්පරික කලාකරුවෝ අදත් සිහිපත් වෙති. ඔවුන්ගෙන් වූ ජාතික මෙහෙවර අමරණීය වේ. කලා සම්ප්‍රදායන් පවත්වාගෙන එනු ලබන කලායතන රාශියක්ද වර්තමානයේ පවතී. සුලලිත කලායතනය, ජනහිත කලායතනය, රංග ප්‍රභා කලායතනය, පුෂ්පාංජලි කලායතනය ඉතා ප්‍රසිද්ධ වන්නේය. ඒවායේ මෙහෙවර අදද ජීවමානය. පාරම්පරික ශිල්පීන්ගෙන් අනුවන මේ ප්‍රදේශය සෞන්දර්ය තෝතැන්නකි. මෙම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 67කින් සමන්විතය. සිංහල, මුස්ලිම්, දෙමළ යන මිශ්‍ර ජන සංයුතියකින් යුක්ත මේ ප්‍රදේශය අන්තර්ජාතික ජන කණ්ඩායම්වල සාමකාමී සංහිඳියාවට හොඳම නිදසුනකි. කදිම ආදර්ශයකි. තවමත් ගැමි සුවඳ වහනය වන මෙම පෙදෙසෑ වැසියෝ ආගන්තුක සත්කාරයෙහි සූරයෝය. තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වැසියන්ගේ ජීවනෝපාය මාර්ගයකි ගොවිතැන. ඒ ඉතා සඵල ලෙස ඔහු කරති. පැණිහකුරු නිෂ්පාදනය, කුළුබඩු නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය, විසිතුරු පත්‍ර නිෂ්පාදනය, පළතුරු නිෂ්පාදනය සහ රසකැවිලි නිෂ්පාදනය වැනි කාර්යන්හිද ඔහු සූරයෝය. ශ්‍රී සරණංකර සංඝරාජ මහා ස්වාමීන් වහන්සේ පටන්ගත් නව අධ්‍යාපන ප්‍රබෝධය ලංකාව පුරාම පැතිර ගොස් නවෝදයක් ලක් තලය මත ඇති කළේය. ඒ හිමියන්ගේ නිජ බිම වන තුම්පනේද වර්තමානයේ මහත් අධ්‍යාපන ප්‍රබෝධයක් ලබා සිටි.
ඉඩමෑගම මධ්‍ය මහාවිද්‍යාලය, ගලගෙදර මධ්‍ය මහාවිද්‍යාලය, ජබ්බාර් මධ්‍ය මහාවිද්‍යාලය සහ සුජාතා බාලිකා මහාවිද්‍යාලය යන මධ්‍ය මහාවිද්‍යාල හතර ප්‍රදීප ස්තම්භ චතුර්ථකයක්සේ මුළු ගලගෙදර ප්‍රාදේශීයකම් කොට්ටාශයටම විශාල ආලෝකයක් ලබා දෙන්නේය. අවශේෂ වශයෙන් මහාවිද්‍යාල පහකුත් කනිෂ්ඨ විද්‍යාල 14කුත් ප්‍රාදේශීයකම් කොට්ටාශය සතුවේ. මීට අමතරව පිරිවෙන් අධ්‍යාපනයේද නොබද මෙහෙවරක් ඉටු කරන්නේය. සිද්ධාර්ථෝදය පිරිවෙන, ශ්‍රී ඥානෝදය පිරිවෙන ඒ අතර කැපී පෙනෙන ආයතන දෙකකි. භික්ෂු අධ්‍යාපනය ප්‍රාණවත් කරන මේ ආයතන දෙක සජීවී ලෙස ක්‍රියා කිරීම ඉමහත් ආඩම්බරයකි. නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ද්විතීක පාසල් සංකල්පයේද ගලගෙදර ක්‍රියාත්මක වීමට මම්පෙත් එළිවීම සතුටට කරුණකි. එමෙන්ම වැසී යමින් තිබුණු වැත්තෑව කනට විදුහල ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ටාශ කාර්යාලයේ මැදිහත් වීම නිසා අලුත්ම පරදායිතා පාසලක් ලෙස දියුණු වෙමින් යාම සතුට දනවන්නකි. දහම් අධ්‍යාපනයේ නගා සිටවීම පිණිස විහාරස්ථාන 36න් 27කම දහම් පාසල් ක්‍රියාත්මක වීමද ඊට නියාමන දායකත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඍජුවම ලැබීම අගය කළ යුතුය. සුළු ජනකොටස්වල අධ්‍යාපන දියුණුව හා ගුණදහම් දියුණුව සඳහාද ප්‍රධාන ආයතන පැවතීම වැදගත් කරුණකි. ජබ්බාර් මධ්‍ය මහාවිද්‍යාලය, මුස්ලිම් දේවස්ථානය සහ ක්‍රිස්තියානි ආගමික දේවස්ථානය ඊට කදිම නිදසුන්ය. තරුණ පරපුරේ ක්‍රීඩා කෞශල්‍ය පෞරුෂ වර්ධනය උදෙසා නිර්මාණය වූ සරත් අමුණුගම ක්‍රීඩාංගණය නිතැතින් සිහියට නැගේ. එය ගලගෙදරට හිමි වූ සුවිශේෂී සම්පතකි. මේ අතර වැදගත් රාජ්‍ය ආයතන කිහිපයක්ද සඳහන් කළ යුතුමය. ගලගෙදර දිසාරෝහල, සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය, පශු වෛද්‍ය මධ්‍යස්ථානය, සංස්කෘතික මධ්‍යස්ථානය, ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය, තැපල් හා උපතැපල් කාර්යාලය, මහජන බැංකුව, ලංකා බැංකුව, විදුලි බල මණ්ඩලය, සමෘද්ධි බැංකුව, ග්‍රාමීය බැංකුව, මහජන පුස්තකාලය, සමූපාකාරය, කොට්ටාශ අධ්‍යාපන කාර්යාලය, ප්‍රාදේශීය සභාව යන ස්ථානවලින්ම මෙහෙවර මෙපමණයි කිව නොහැකිය. මේ පෙදෙස් වැසියන්ගේ පුරාණ ක්‍රියාකලාපයන් රටේ බොහෝ දෙනෙකුගේ සමච්චලයට ලක්ව තිබුණත් නූතනීය ජනතාවගේ පිබිදීම නවලොවට බෙහෙවින් ගැලපෙන සුළුය, දියුණුය. පුරාණ අයිතීන් ආරක්ෂා කරගනිමින් අඛණ්ඩ ජන මෙහෙවරක් කරමින් පැවත එන මේ පෙදෙස් වැසියන් නූතනයේ මහින්ද චින්තනයේ උපදෙස්වලට අනුහුරුව නව මම්මාවත් දිවි නැගුමෙන් ගෙවතු වෙනත් අධ්‍යාපනික පහසුකම් ලබමින් නූතන විවහාරයට ගැලපෙන ලෙස දියුණු වී තිබෙන අයුරු විශ්මය ජනකය. විදුලිය, මම්මාවත්, ජල සැපයුම්, කඩ සාප්පු, ගෙවල් දොරවල් ආදී නවීන විලාසිතා රැසක් මේ මෑත කාලයේ ඇති වී තිබෙන්නේ පුදුම සහගත ලෙසය. ඇඟලුම් කර්මාන්තශාලා, තානායම්, සම්බාණ්ඩ නිෂ්පාදන ආයතන, පේෂ කර්මාන්ත සහ පෞද්ගලික නිෂ්පාදන හා සේවා ආයතන ආදී කර්මාන්ත රැසක් බිහි වී තිබීම පුනරුදයේ සලකුණුය. වගා ව්‍යාපාරයේ සංවර්ධනය ගැන සඳහන් කිරීමද අත්‍යවශ්‍යමය. වී, රබර්, ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි, පොල් කැපී පෙනෙන ප්‍රතිශතයක් ලබා ඇති අයුරු කදිමය. වර්ෂ 1897 ආරම්භ කරන ලද ඓතිහාසික ගලගෙදර පොලිසිය ගැනද සඳහන් නොකරම බැරිය. ප්‍රදේශයේ සාමකාමී වාතාවරණය සහ ගම්බද ජනතාව අතර නීතිය ක්‍රියාත්මක කිරීම අතින් එය ඉටුකරන මෙහෙවර සුළුපටු නොවේ. එහි කටයුතු පැසසිය යුතුමය. ජනතාවට විදුලිය සහ ජනතාවට ඉඩම් යනුවෙන් ශ්‍රේෂ්ඨ ලෝක ජනනායකයන් කීවාසේ තුම්පනේ වැසියන්ට වත්මන ඉඩම් ඇත. විදුලිය හැම තැනම ලබා දී ගම්බද පැල්පත පවා විදුලියෙන් බබලයි. ඒ ජනතාව දිරිමත් කරන්නකි. නව විදුලි මෙවලම් ගමට ඇවිත් ගම නව ප්‍රබෝධයෙන් ඉපිලී ගොසින් තිබීම සතුටකි. කටුගස්තොට පානීය ජල ව්‍යාපෘතිය මගින් ජල නල එලා ජලය සැපයීම අංග සම්පූර්ණ කර සැකසීම සිදුවෙමින් පවතී. වර්තමාන ලංකාවේ නව සංවර්ධන ක්‍රියාදාමය සමග අත්වල් බැඳගෙන සම අසුන්ගෙන ක්‍රියා කිරීම පෙදෙස් සැසි ජනතාවගේ
ක්‍රියාශීලීත්වය ජානමය ප්‍රබලතාවය මොනවට ප්‍රකට කරයි ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කිරීම වත්මන් රජයේ නිලධාරීන්ට සතුටකි ධෛර්යයකි ඵලදායීතාවය ලබා ගැනීමට බලවත් රුකුලකි නව රජයේ සංවර්ධන වැඩසටහන් බොහෝ රාශියක් නිසා කෙටි කාලයක් තුරදී තුම්පනේ නූතන පිබිදීම මහත් ආඩම්බරයකි අභිමානයකි තුම්පනේ නොහොත් ගලගෙදර මහලේ කම් කාර්යාලයේ මේ හැම කාර්යයකම නියමුලා ලෙස ක්‍රියා කරයි. එහි උපදෙස් මග පෙන්වීම න්‍යාමණය ආදිය නොමදව ලැබෙන්නේ අගය කළ යුතු ලෙසය. චිරංජයතු තුම්පනේ